සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්න අපේ new tech youtube channel එකට. ඉතින් යාළුවෝ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද WhatsApp එකෙන් කෙනෙක්ව block කරන්නේ, ඒ වගේම කෙනෙක්ව unblock කරන්නේ, ඒ වගේම block කරපු කෙනෙක්ව block කරා කියලා දැනගන්න විදිය තමයි යාළුනි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාටම මුලින්ම පෙන්වන්නම් යාළුවනේ. නෑ ඊට කලින් මම මේක කියන්නම්කෝ. දැන් ඔයාලා හිතන ඇති මාව කවරි block කරලා මම කොහොමද unblock කරගන්නේ කියලා එයාගේ මාර්ගය. ඉතින් යාළුවනේ මම ඒකටම වීඩියෝ එකක් යාළුවනේ මම ගෙනත් තියනවා. ඒක description එකේ බලන්න. description එකේ වීඩියෝ එක ඇතුලේ ඔයාලට ඒ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් ඔයාව කවරි කෙනෙක් block කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් එයාගෙන් අහන්න නැතුව ඔයාලා දැන් එයාගේ phone එක අතර ගන්න නැතුව ඔයාට unblock වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න යාළුවනේ පල්ලා description එකේ තියෙනවා. ඉතින් යාළුවනේ අපි මුලින්ම WhatsApp එකට යමු. WhatsApp එකට ගියාට පස්සේ මම මුලින්ම පෙන්නන්නම් මම කෙනෙක්ව block කරන්නේ කොහොමද කියලා. මේ new tech කියලා එකක් පේනවා යාළුවෝ. ඔයාලා මේ new ඒ කියන්නේ ඔයාලා අදාළ contact එක වඩ පේනවා. ඔයාලා contact එක ඇතුළට යන්න ගියාට පස්සේ ඔයාලා මෙතන dot 3ක් බලා ගන්න කියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මේ dot 3 උඩ select කරන්න, touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මෙතනින් පේන්නේ more කියලා button එකක්. ඔයාලා more කියන button එක උඩ click කරන්න යාළුවනේ. more කියන එක ගුවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න කියාවක් තියෙනවා block කියලා. ඉතින් ඔයාලා මේ block කියන එක touch කරන්න. touch කරාට පස්සේ ආපහු හයි block new tech ඒ කියන්නේ අදාළ නම ඔයා සර්ව් කරලා තියෙන නම පේන්නේ. Block new tech block contact will no longer be able to call you or send you a message. ඉතින් report and block කරන්න එපා. report and block කරොත් ඒ කියන ඔයා block උත් වෙනවා. WhatsApp එකට යව report උත් වෙනවා. කැමතින ඒක දාන්න පුළුවන් නැත්නම් block කියන එක ඉබුවත් ඔයාගේ phone එකෙන් යව block වෙලා යනවා යාළුවනේ. ඉතින් block වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් you blocked this contact tap to unlock කියලා. ඉතින් ඔයාට unblock කරගන්නව නම් ඔයාට එච්චර කටක් කරන්න ඕනේ නැහැ. contact එකට ගියා. මෙතනින් මේ බටන් එක ඔප්පු කරාම unblock කරන්න කියලා අනවා. unblock කියන බටන් එක එබුව හැකි. මම ඒක ඔබන්නම් යාළුවනේ. ඒක ඉබල පස්සේ ඔයාලට පේනවා යාළුවනේ you unblock this contact කියලා වැටලා තියෙනවා. ඉතින් මම දැන් පින්නන්නම් block කරපු කෙනෙක්ව ඔයා කොහොමද දැනගන්නේ ඔයා block කරා කියලා. ඉතින් මම මුලින්ම ආයෙ block කරන්න යාළුවනේ ආව. මම block කළා. මම ඔයාලට WhatsApp එකේ ගිහින් පින්නන්නම් කොහොමද block කරාට පස්සේ පේන විදිය කියලා. දැන් ඔයාලට පේනවා ඇති යාළුවනේ අර නම්බරේ බ්ලොක් කරාට පස්සේ මට එයාගේ කිසිම දෙයක් පේන්නේ නැහැ යාළුවනේ. මට එයා දාලා තියෙන ප්‍රොෆයිල් පික් එකේ පේන්නේ නැහැ. මම බ්ලොක් කරලා කියලා දැනගන්න ඒමයි. අනිත් විදිය තමයි යාළුවනේ මට මෙතෙන් අබවුට් එක පෙන්නන්නෙත් නැහැ. මොකද එයා මොකක් හරි අබවුට් එක විතරක් දාලා තියෙනවා. මට ඒ අබවුට් එක පෙන්නන්නෙත් නැහැ. ඉතින් ඒ දෙකට අමතරව යාළුවනේ අපිට තව විදියක් බලන්න පුළුවන් බ්ලොක් කරලාද කියලා. ඔයා යාව ගෲප් එකක් හදන්න. එයා ගෲප් එකක් හදන්න යද්දී new group කියන එකට යන්න. new group කියන එක ගිහිල්ලා ඔයා මෙතනින් අදාළ පුද්ගලයාගේ නම සර්ච් කරන්න ඕනේ යාළුවනේ. ඉතින් මම අදාළ නම මම සර්ච් කරනවා. අදාළ නම සර්ච් කරලා පස්සේ ඔයාලට මෙතන නම බලාගන්න කියාවක් තියෙනවා යාළුවනේ. ඉතින් ඔයාට මේ නම ඒ කියන්නේ කන්ටැක්ට් එක වල එකතු කරගන්න විදියක් ලැබෙන්නේ නැහැ යාළුවනේ. ඔයාලා ඒක ඩන්ලොක් නොබලවා මේ හරි ලොකුන එබුවොත් යාළුවනේ ඔයාලට මෙතන මේ ගෲප් එක හදනවා වගේ පෙනේ. නමුත් ඔයාලට මෙතන අන්ලොක් නොබල ගෲප් එකක් හදන්න බෑ යාළුවනේ. ඔයාලට පේනවා ප්‍රොවයිඩ් ද ගෲප් සෝරි. ඉතින් ඔයාලට පේන යාළුවනේ මෙතන ඉතින් මෙතන පේනවා ඔයාලට ඇඩ් කරගන්න බෑ කියලා නේ ගෲප් එකක් හදන්න බෑ ඔයාලට. දැක්කනේ වැටිච්ච දේ ඉස්සල්ලා. ඉතින් ඒ විදිහට එතකොට ගෲප් එක ඇදෙනවා. නමුත් ඇදුනත් ඔයා මේ ගෲප් එකේ තමන්ට තමන් විතරයි යාළුවනේ ඉන්නේ. වෙන කවුරුත් නැහැ. ඉතින් ඒ ගෲප් එකේ යන එක තමයි වෙන්නේ. මේ මං GF එක දාගත්තේ නිකන් වැරදි දෙයක් හිතන්න එපා. හරිද? ඉතින් යාළුවනේ මෙහෙම තමයි වෙන්නේ. එතකොට යාව අපි ඇඩ් කරගන්න විදියක් නැහැ. ඇඩ් වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම තමයි දැනගන්නේ අපි බ්ලොක් කරලා කියලා අපිව. ඉතින් හරි යාළුවනේ අපි දැන් ඊට අමතරව කියලා බලමු කොහොමද බ්ලොක් කරපු අයව අන්බ්ලොක් කරන්න කියලා. يعني ඔයා ගොඩක් බ්ලොක් කරලා තියෙනවා නම් ඒක දැනගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලා ඩොට් 3ක් පේනවා යාළුවනේ. ඔයාලා මේ ඩොට් 3 සිලෙක්ට් කරන්න. සෙලෙක්ට් කරලා ඔයා මේ සෙටින් කියන බටන් එක උඩ යන්න. සෙටින් කියන බටන් එක ටච් කරන්න. ඒක උඩට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න කියලා තියෙනවා account කියලා එකක් තියෙනවා යාළුවනේ. ඔයාලා මේ account කියන එක උඩ සෙලෙක්ට් කරන්න. සෙලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් යාළුවනේ. privacy කියලා එකක් බලා ගන්න පුළුවන් යාළුවනේ. privacy කියලා එකක්. ඔයාලා privacy කියන එක උඩ සෙලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පල්ලයට දිවල බලා ගන්න කියාවක් තියෙනවා blocked contacts කියලා. ඉතින් මේ බ්ලොක් කන්ටැක්ට්ස් කියන එක එවුවත් යාළුවනේ ඔයාලට පේනවා මෙතනින් ඔයා දැන් තමයි බ්ලොක් කරලා තියෙන කට්ටිය යාළුවනේ. ඉතින් අපි new tech එක බ්ලොක් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති.
ඉතින් එහෙම තමයි බ්ලොක් කරපු අය දැනගන්නේ. ඉතින් ඔයාලට තවත් ඔයාලා බ්ලොක් කරන්න ඕන නම් ඔයාලට ගොඩක් බ්ලොක් කරන්න ඕන නම් ඔයාලට මේ දන් ලකුණු ඔයාලට මෙතනින් එබුව හැකි. ඉතින් දන් ලකුණු ඔබලා ඔයාලට අවශ්‍ය කට්ටිය යාලුන ඔයාලට ටික් කරන් ටික් කරන් ටික් කරන් ගිය හැකි. ඉතින් ඔයාලට පේන නැති මේම දිගින් දින අපිට ඇඩ් කරන් ගිය හැකි යාලුනේ. ඒ වගේම යාළුවනේ වාට යාව අයින් කරන්න කියන්නේ බ්ලොක් කින් අයින් කරන්න ඕන නම් ඔක්කේ කන් බ්ලොක් කරන්න ඕන නම් යාළුවනේ වාට ඒ අදාළ කන්ටැක්ට් එක උඩ ක්ලික් කරලා වාට ඉතින් ක්ලික් කරලා පස්සේ වැටෙනවා අන්බ්ලොක් නිව් ටෙක් කියලා අන්බ්ලොක් කියලා පුරවම යාළුවනේ වාට යාව අන්බ්ලොක් වෙලා පෙන්නනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මෙච්චරයි යාළුවනේ ඔයාලට වැදගත් දෙයක් ගෙනාව කියලා හිතනවා. එනගන්න අපි තව අලුත් වීඩියෝ එකකින් නම්බුමු. මම නිව් ටෙක් YouTube channel එකේ සඳුන්නේ ඔයාලා තාම channel subscribe කරලා නැත්නම් දැම්ම channel subscribe කරලා bell icon එකත් ඔබන් අමතක කරන්න එපා.